රන්වන් පැහැති සමකට පරිපූර්ණ පෝෂණ සත්කාරය පිළිබඳ කතා කරන කොට ඔබ දන්න අපි සැරසෙන්නේ කුමක් පිළිබඳ කතා කරන්නටද කියලා. ඉතින් බයෝවීට ඔබ හැමදාමත් කතා බහ කරන්නට කැමතිම නිෂ්පාදන පෙළ පිළිබඳවයි කතා බහ කරන්න සුදුනම් වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අපිත් එක්ක කතා බහට අදත් සුපුරුදු ලෙසින්ම එකතු වෙලා ඉන්නවා වෛද්‍ය සජානි වෛද්‍යතුමිය. ඉතින් ආයිබන් කියලා ඔබතුමියව පිළිගන්නවා. අද දවසේදීත් අපි සූදානම් වෙනවා රන්වන් පැහැති සමක් කොහොමද උදා කරගන්න ඕනේ කියන කාරණාව පිළිබඳ කතා බහ කරන අතරතුරේ බයෝවීටා ෆිගරින් පිළිබඳ කතා කරන්න වෛද්‍යතුමිය. ඊට කලින් මං හිතුවා අපිට ඡායාරූප පෙළක් ලැබිලා තියෙනවා. අපි ඒ ඡායාරූප ටික බලලම අපේ කතාබහ ආරම්භ කරමු. මේ ෆොටෝස් දැක්කම දැන් වෛද්‍යතුමියට මොකද හිතෙන්නේ කියලා දැනගන්න කැමති. මේ කෙනා ඉතින් ලස්සන ගර්ල් කෙනෙක්. ටිකක් මෙයාමද? ඒ කියන්නේ අර කලින් පින්තූර හිටපු එක නේද? මෙතන ටිකක් අර ස්ලිම් ෆිග එකක් තියෙනවා යාට නේද? මොකක් හරි කිරුලක් දින්නපු ප්‍රෙජන්ට් එකකින් එහෙම කියන ට්‍රෝෆීස් වගේ එහෙම තතේ තියෙනවා. ඔව් මෙතනත් ඉතින් සාමාන්‍ය විදිහට ෆිග එක තියෙන පළවෙනි පික්චර් එකේ නම් ටිකක් ඇතරම යා ටිකක් චබි වගේ තමයි. ඉතින් හොඳයි දැන් අපි ෆොටෝස් ටික ගැන කතා කරන්නේ වෛද්‍යතුමිය. දැන් මම වෛද්‍යතුමියට තවත් ෆොටෝ එකක් පෙන්වන්න හදනේ. දැන් ඒ ෆොටෝ එක දැක්කම මොකද හිතෙන්නේ කියලා කියන්න. මේ ෆොටෝ එක දැක්කම මට හිතෙන්නේ කියන්නේ මට ඇත්තටම කියන්නේ හරි ඒක තමයි මෙච්චර ලොකු පුතෙක් ඉන්නවාද යට කියලා තමයි මට ඇත්තටම හිතුණත් මුලින්ම හිතුණත් ඒක තමයි මට ඇත්තටම ආපු අදහස. ඒ කියන්නේ ඉතින් ගොඩක් වෙලාට බියුටි පේජන්ස් වලට යන කෙනෙක් ෆැමිලි මෙම්බර් කෙනෙක්නේ. ඉතින් ඇයි තරමට ස්ලිම් එකේ ඉන්නවා මට ඇත්තටම හිතුණා මෙච්චර ලොකු පුතෙක් ඉන්නවාද කියලා. ඒක තමයි. එතකොට ඒක තමයි මට ඇත්තටම කියන්නේ හරි ඒක සර්ප්‍රයිස් එකක් අපි වෛද්‍යතුමියට ලබන්නේ. මේ හරියට සර්ප්‍රයිස් කරන පුදුම කරවනවා. මේ හිතාගන්න තමයි එයි කියලා. ඒකනේ කියන්නේ. ඉතින් අපි අද දවසේ වෛද්‍යතුමියට ඉතින් පොඩි සර්ප්‍රයිස් එකක් සූදානම් කරා. ලොකු සර්ප්‍රයිස් එකක්. ෆොටෝස්වල දැකපු කෙනාව සජීවීවම දැකලා කතා බහ කරන්න අවස්ථාවක් උදා කරගත්තා. අපිත් එක්ක එකතු වෙනවා නිලුක්ෂි නදීමා සමරවීර මිසිස් ටුවරිසම් 2017. හොඳයි. ඉතින් නිලුක්ෂිත් අපි මේ කතා බහට එකතු කරගන්නවා ડોක්ටර්. ඊට කලින් දැන් නිලුක්ෂිත් එක්ක කතා කරන්න කලින් මම වෛද්‍යතුමිය අපි කතා කරලිමු. දැන් බයෝවිටා ෆිගරින් හරහා බොහෝ දෙනෙක් මේ ශාරීරික හැඩේ පවත්වාගෙන යාම පිළිබඳ කතා කරනවා. ඉතින් ඒ ගැන අපි පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලම අපි ඇයත් එක්ක කතා කරමු. ඔව් මොකද නැත්නම් මටත් චුට්ටක් නේද සෙටල් වෙන්න. මම හිතන්නේ නදීමට නදීම නේද නදීම මේ එහෙනම් මම ගෙස් කරා හරි මොකක් හරි ටුවරිසම් ටුවරිසම් වින් කළා. කංග්‍රැචුලේෂන්ස්. මේ ඇත්තම හරි ලස්සනයි පින්තූර. මේ අපි සිරුරේ හැඩේ පවත්වාගෙන යාම බයෝවිටා ෆිගරින් කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කිව්වත් ඉතින් කියන්නේ ඕක මෙහෙමයි. ඇත්තම දැන් බයෝවිට අයින් කරමුකෝ. සාමාන්‍යයෙන් සිරුර තරබාර කෙනෙක් ඉන්නවනම් එයා කරන්න ඕන ලොකුම දේ තමයි තමගේ ශරීරයට ඇතුළත් කරගන්නා මේ කැලරි ප්‍රමාණයට වඩා කැලරි ප්‍රමාණයක් දහනය කරන්න ඕන. එයාට ඒ කැලරි ප්‍රමාණය දහනය කරගන්න බැරි නම් එයා සාමාන්‍යයෙන් දහනය කරන කැලරි ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් එයා කන්න ඕන. ඉතින් ඔය දෙක බැලන්ස් කරගෙන යන කෙනෙක්ගේ ඔන්න ශරීරයේ තියෙන මේදය දහනය වෙනවා ශක්තිය සඳහා. සාමාන්‍ය මුලින් දහනය වෙන්නේ ග්ලූකෝස්, ඊට පස්සේ මේද තමයි දහනය වෙන්නේ. ඉතින් ඒක කරගන්න කෙනෙක් කියන්නේ මේද සෛල සාමාන්‍ය මුලින් දහනය වෙන්නේ නැහැ. මේද සෛල වල තියෙන මේදය දහනය කරන්න ටිකක් ශක්තියක් යොදවන්න ඕන. ඉතින් ඒකයි කැලරි අඩු කරගෙන ගන්න ඕන කෙනෙක් බයෝවිටා වලින් කරන්නේ කොද ඔය කාර්ය සිද්ධ වෙනවා. ඉතින් තමන් ඇතුළට තමන් ගන්නා කැලරි ප්‍රමාණය අඩු කරන ගමන්ම දහනය කරන කැලරි ප්‍රමාණය වැඩි කරන්න හැකියාවක් මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් වලට තියෙනවා. හොඳයි. අපි ඒ පිළිබඳ වෛද්‍යතුමියනි පුළුල් විදිහට කතා කරමු. අද නදීම එකතු වෙලා ඉන්න නිසා මම හිතන ගොඩාක් තොරතුරු ඇයගෙන් දැනගන්නට ඕනේ. විශේෂයෙන්ම කියනෝනේ ඇය මිසිස් ටුවරිසම් 2017. ඒ වගේම ඇය දැනට රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහටත් කටයුතු කරගෙන යනවා. ඉතින් මේ ඔක්කොම කරගෙන යන අතරතුරේ නදීම මම දැනගන්න කැමතියි බයෝවිටා ෆිගරින් එක එකතු වුණේ ඔයා මහතට හිටපු කෙනෙක්ද? මොකද දන්න අය කොහොමදද අපි දන්නේ නැහැනේ වෛද්‍යතුමියනි ඇය කොයි ආකාරයෙන්ද ඇයගේ සිරුරේ හැඩය පවත්වාගත්තේ කියලා දැනගන්න කැමතියි. වා මහතට හිටපු කෙනෙක්ද බයෝවිටා ෆිගරින් භාවිතා කරේ? ඔව් අතරම මං කලින් ඒ කියන්නේ මිසිස් ඉන්ටර්නැෂනල් ටුවරිසම් පජන්ට් එකට පාටිසිපේට් කරනකොට මං ටිකක් මහත කෙනෙක්. ෆොටෝස් වලින් උනත් දකින්න ඇති ගොඩක් කලාවට. ඉතින් මම මේ පජන්ට් එකට යනකොට කියන්නේ බොඩි එක හොඳට තියාගන්න ඕනේ. මම පජන්ට් එකට කලින් මාසෙකමාරකට කලින් වගේ තමයි බයෝරිටා යූස් කරේ.
ඒ බරට ෆිගරින් එක යස් කර කැන පැජන්ටකට මාසකා මාරකට කාලේ ඒකේදී කියන්නේ ගොඩක් හොඳම ප්‍රතිඵලයක් ඒ මාසකා මාරක තුළ මට ලැබුණේ නෑ. ඊට පස්සේ දැනටත් මං කන්ටිනියුලි යස් කරනවා. අනිවාර්යයෙන්ම මිසිස් ටුවරිසම් කියලා කිව්වම පොඩ්ඩක් අපේ ශරීරයේ හැඩය පවත්වාගෙන යාම ගැන ටිකක් වැඩි වශයෙන් හිතන්න ඕනේ. මොකද පැජන්ට් එක කාල සීමාව විතරක් නෙවෙයි ඉදිරියට ඔබ දිගටම අරගෙන යන්න ඕනේ. ඔව් ඒක නිසා තමයි මම බයෝරීට ෆිගරින් එක යොස් කරන්න ගත්තේ. අතනම මට එකෙන් හොඳ ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා. හොඳයි. මේ ප්‍රතිඵලය පිළිබඳ කතා කරනකොට හැමදාමත් වගේ වෛද්‍යතුමිය එකතු වෙලා බොහෝ කරුණු කාරණා ඔබට පහදලා දෙන නිසාම වෛද්‍යතුමනි බොහෝ දෙනෙක් මේ පිළිබඳ ප්‍රශ්න ගැටළු යොමු කරනවා. ඉතින් ඒ වගේම දැනගන්න කැමතියි දැන් බයෝවිට ෆිගරින් වල තියෙන අන්තර්ගතය පිළිබඳ අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. මොකද මේ අන්තර්ගතය තමන්ගේ ශරීරයට ඇතුළත් වුණාට පස්සේ අන්තර්ගතය කොයි ආකාරයටද ක්‍රියාත්මක වෙන්නේ, තරබාරුව ඉවත් වෙන්නේ. මොකද දැන් අපි දන්නවා වෙළඳපොලේ බොහෝ දේවල් බොහෝ නිෂ්පාදන තියෙනවා. ඉතින් ඒ අතරින් කොහොමද බයෝවිට ෆිගරින් වෙනස් වෙන්නේ කියන කාරණාව මම හිතන්නේ බොහෝ දෙනෙක් දැනගන්න කැමතියි. හැමදේ වෙනස් වෙන්නේ කොහොමද කිව්වොත් මෙහෙමයි. මම සාමාන්‍යයෙන් දැකලා තියෙන ප්‍රොඩක්ට්ස් වල තියෙන්නේ ගොඩක් වෙලාවට මේ එක කාර්යයක් සිද්ධ කරන එකක්. නමුත් වෙනස් වෙන්නේ කොහොමද කිව්වොත් බයෝවිට ෆිගරින් වල කාර්ය තුනක් වෙනවා. ඒ තුන වෙන්නේ කොහොමද? මොකද ඕන කෙනෙක් මාත් එක්ක එකඟ වෙයි මේ කැම රුචිය පාලනය කරගන්නවා කියන එක ලොකු ක්‍රියාදාමයක් බර අඩු කරගන්න ඕන කෙනෙකුට. මමත් ඇත්තටම ඩයට් කරලා ට්‍රයි කරලා තියෙනවා කියන්නේ බර වැඩි වෙච්ච දවස්වල අඩු කරගන්න එහෙම. නමුත් ඒක දිගු කාලීනව තියෙන්නේ නැහැ. ඉතින් කෙනෙක් බර අඩු කරගන්නකොට ආහාර රුචිය පාලනය කරගන්න ඕන. දෙක තමයි තැම්පත් වෙලා තියෙන මේ දේ අඩු කරගන්න ඕන. මං හිතන විදිහට මේ තැම්පත් වෙලා තියෙන මේ දේ අඩු කරගන්නවයි කියන එක එච්චරම සමහර කට්ටියට එච්චරම අමාරු දෙයක් නෙමෙයි. උදේ ඉඳන් රෑ වෙනකන් නොකා ඉඳලා ගැස්ට්‍රයිටිස් වගේ ලෙඩ රෝග වගේ මොනවත් හදාගෙන ඊට පස්සේ තැම්පත් වෙලා තියෙන පේදී අඩු කරගන්න. නමුත් ඊට පස්සේ කරන්නේ මොකද්ද? ඒ නොකාපු ප්‍රමාණයට එකතු කරලා තව ප්‍රමාණයක් කාලා තිබ්බ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඇඟට දාගන්න එක බර සමහර. ඉතින් ඒක නිසා බයෝවිට ෆිගරින් වෙනස් වෙන්නේ කෑම කෙනෙක්ව පාල කියන්නේ ආහාර රුචිය පාලනයකට දානවා. තැම්පත් වෙලා තියෙන මේ දේ ප්‍රමාණය අඩු කරන, ඒ වගේම තමයි නැවතවතාවක් මේ දේ තැම්පත් වීම අඩු කරන. මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් තුනේ. ඉතින් වෙළඳපොලේ සමහර ප්‍රොඩක්ට්ස් තියෙන්න පුළුවන් කැම රුචිය පාලනය කරනවා. සමහරක් වෙලාවට තියෙන්න පුළුවන් කැම රුචිනේ පාලනය කරලා තැම්පත් වෙලා තියෙන මේ දේ ප්‍රමාණය අඩු කරන. නමුත් මම දැකලා නැහැ එක කියන්නේ ප්‍රොඩක්ට් එකක් නැවත වතාවක් මේ දේ ප්‍රමාණය තැම්පත් වීම බලක්වන එකක්. එතකොට තමයි මෙතන ඇපල් සයිඩර් වින්ග කියන ඉන්ග්‍රීඩියන්ට් එක ගොඩාක් වැදගත් වෙන්නේ. දැන් ග්‍රීන් ටී තියෙන්න පුළුවන් තරබාරු අඩු කරගන්න. මේකේ තියෙනවා ග්‍රේප් ෆෘට් පවර් හා රාස්බෙරි කීටෝන් කියන එක. ඒ කියන්නේ කැමරුචිය පාලනය කරගන්න. කැමරුචිය පාලනය කරලා ඊට පස්සේ තැම්පත් වෙලා තියෙන මේ දේ ප්‍රමාණය අඩු කරලා නැවත වතාවක් මේ දේ තැම්පත් වෙන එක අඩු කරගන්නේ කොහොමද කියලා මම චුට්ටක් ඉක්මනට සරලව කිව්වොත් ඇපල් සයිඩර් වින්ග වලට හැකියාවක් තියෙනවා. දැන් මේද සෛල කියන්නේ මේද තැම්පත් වෙලා තියෙන සෛලනේ. ඒතකොට මේද සෛල වල ගියාට පස්සේ මේද සෛල වල තියෙන බිත්තිය පොඩ පොඩ මේව කරලා එක හයි ශක්තිමත් කරන්න. ඒතකොට බොහෝ වෙලාවට මේ නැවත වතාවක් මේද සෛල වල ගිහිල්ලා තැම්පත් වෙන ප්‍රමාණය අඩු කරනවා. ඉතින් ඔතනදී තමයි මම හිතන්නේ බයෝවිට සුවිශේෂී වන්නේ මට හිතන විදිහට. හොඳයි. ඉතාමත් පැහැදිලි ලෙස මෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු කියපු නිසා මම දුරකථනාංක මතක් කරන්නම්. ඔබට ගැටලුවක් තියෙන තැනකදී දැක ගන්නට අවස්ථාව තියෙනවා කතා බහ කරන්න. 0777-01-37-95 කියන දුරකථනාංක, 0777-01-37-96 කියන දුරකථනාංකයට, ඒ වගේම අයෆාමා ඇන් නියුට්‍රා පුද්ගලික සමාගම මායිලිය ජායල කියන ලිපිණයට ඔබට ලියන්නටත් පුළුවන්. තිරේදිස් වෙනවා දුරකථනාංක ඔබට සටහන් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දැන් නිලුක්ෂි නදීම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඇයගේ අත්දැකීම් බෙදා හදා ගන්නට මම දැනගන්න කැමතියි. දැන් ඔයා පැජන්ට් එකකට පාටිසිපේට් කරලා ඒ පැජන්ට් එකෙන් ජයග්‍රහණයක් ලබලා ඉන්න කෙනෙක්. ඉතින් මේ පැජන්ට් එකට පාටිසිපේට් කරනකොට සහභාගී වෙනකොට ඔයා බයෝවිටා ෆිගරින් භාවිතා කරපු කෙනෙක්ද? එහෙම නැත්නම් මේක භාවිතා කරන ගමන් දුව පැජන්ට් එකත් එක්ක එකතුනේ? මොකද අපි දන්නා කියන විදිහට බොහෝ දෙනෙක් කිරුලක් හිමි කරගත්තාට පස්සේ ඒ පිළිබඳ කතා කරනකොට ඒ කරුණු කාරණා සඳහන් කරනවා. මම ඒ ගැන දැනගන්න කැමතියි. ඔව් නෑ, අතටම දැන් ගොඩක් අය ක්‍රවුන් එකක් වින් කරාට පස්සේ ගොඩක් අය කියන්නේ යූස් දෙයක් යූස් කරන්න නැතුව කියනවා මේ මම මේ ක්‍රවුන් එක වින් කරන්න ගන්නකොට මම මේක එක වෙළඳ නාම වලින් කියනවා කෙනෙක් ගොන ක්‍රවුන් එක හම්බුනාම ඇවිල්ලා කතා කරනවා. නමුත් මට මේ ආයතනෙන් එහෙම කියලා නැහැ ඇවිල්ලා මේ බයෝඩි ටාෆිගරින් එක යූස් කරපු නිසා මම වින් කරා කියලා කියන්නේ කියලා කිසිම වෙලාවක මට කියලා නැහැ එහෙම කියන්නේ කියලා. ඉතින් හොඳයි. ඉතින් ඒ පිළිබඳ කතා කරනකොට තවත් අපි වෛද්‍යතුමියත් එක්කත් කතා කරන්නට ඕනේ. ඒ වගේම
ඔයාගෙන් දැනගන්න කැමතියි දැන් නිෂ්පාදනයක් ඕනෑම දෙයක් භාවිතා කරනකොට අපිට මුල්ම ප්‍රතිඵලයක් තියෙන්න ඕනේ. එතකොට තමයි අපි මේ නිෂ්පාදනය ලබා ගන්න නිරන්තරයෙන්ම පෙළඹෙන්නේ. ඔයාට බයෝවිටා ෆිගරින් හරහා දැනෙච්ච ප්‍රථම වෙනස මොකක්ද? ඔව්, ඒ කියන්නේ බයෝවිටා මම යූස් කරද්දී මට දැනෙන වෙනස කියන්නේ උදේට නැගිටිද්දී පාර සැහැල්ලුවක් දැනෙනවා. ඒ වගේම මම සලෝන් එක මගේ වැඩත් එක්ක මම ගොඩක් වෙලාවට බිසි වෙනවා. ඒ කොහොම වුණත් මම කලින් ගොඩක් කෑම කනවා, වැඩිපුර කනවා. කියන්නේ මම ඇත්තටම කෑම කන්නේ නැති කෙනෙක් නෙවෙයි. මං කොච්චර කියුණත් මට කන්න ඕනේ. ඉතින් බයෝරේටා එක යූස් කරාට පස්සේ මට එහෙම කෑම ගන්න බෑ. ගොඩක් වෙලාවට රුචිය අඩු වෙලා බඩ ෆුල් හැමතිස්සෙම. ඉතින් ඒක ඇත්තටම මට ගොඩක් හොඳයි. ඒකෙන් තමයි මගේ ඇඟ කෙට්ටු වෙන ගත්තේ. නමුත් ඒක බයෝවිටා යූස් කරද්දී අර ඇඟ කෙට්ටු වෙනවා කියන අර නිකන් අම එල්ලා හැටිමක් එන්නේ ඇඟේ ෂේප් එකට ලස්සනට. මොකද බියුටිෂන් ඕ මොඩල් හැම වෙලේම හොඳ පර්සනලිටි එකක් තියෙන්න ඕනේ. මං කියන්නේ ඒකයි. අර කෙට්ටු වෙනවා කියලා නිකන් කෝට්ටක් වගේ කෙට්ටු වෙන එක කැතයි. ඒක කෙට්ටු වෙන්න ඕනේ ෆිගර් එක ෂේප් එකත් එක්ක. ඒකෙන් තමයි ඕන කෙනෙක්ගේ සුද්ධ කියන එක තිබුණට වැඩක් නෑ අර පර්සනලිටි එකක් නැතිනම්. හොඳයි. ඉතින් සිරුරේ හැඩය පවත්වාගෙන යාම ඇත්තටම කිරුලක් දරපු කෙනෙක්ට විතරක් නෙවෙයි ඕනෑම කාන්තාවකට ගොඩක් ලස්සන වෙන්න තියෙන කරුණක් නේ. හැබැයි වෛද්‍යතුමින් තියෙන ලොකුම ගැටලුව තමයි මේ අනවශ්‍ය විදිහට ආහාර පාලනයකින් තොරව ආහාර ගන්න එක තමයි මේ මහත් වෙන දෙන ප්‍රධාන හේතුව. ඉතින් නිලොක්ෂි කියන විදිහට මේ බයෝවිටා ෆිගරින් හරහා ඒ தත්ත්වය පාලනය වෙනවලු. ඇත්තට මේ වගේ පාලනය වීමක් සිද්ධ වෙනවද? අනිවාර්යයෙන්ම. ඔව්, මම දැන් කියවන ආකාර තුනකින් වෙනවයි කියලා උතන ෆස්ට් ස්ටෙප් එක තමයි යෝක. ෆස්ට් ස්ටෙප් එකයි මම හිතන්නේ ප්‍රධානම කාරණේ තමයි යෝක. කියන්නේ බර අඩු කරගන්න කෙනෙක් ඉන්නවනම් කරුණා කරලා, කියන්නේ ආහාර රුචිය පාලනය කරගන්න මොකක් හරි කියන්නේ ක්‍රමවේදයක් යොදලා. ඉතින් මට වෛද්‍යවරියක් හිටියට මට කියන්න පුළුවන් බයෝවිටා ෆිගරින් වල තියෙන මේ රාස්බෙරි කීටෝන් හා ග්‍රේප් ෆෘට් පවර් කියන එකෙන් ගොඩක් උපකාරී වෙනවා ආහාර රුචිය පාලනය කරගන්න. මොකද මේකෙන් මේ ලෙප්ටින් කියන හෝමෝන එක චුට්ටක් වැඩිපුර ශ්‍රාවය කරන්න මේක ඇත්තටම ඒ කියන්නේ ඩෝසස් වලින් නිල මාත්‍රා වලට අනුකූලව තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඕවර්ඩෝස් එකක් මුකුත් නැහැ. මැංගනීස් සිලිකන් සෝඩියම් මේ වගේ අංශු මාත්‍රාවකුත් නැහැ. ඉතින් රාස්බෙරි කීටෝන් හා ග්‍රේප් ෆෘට් පවකින් මේ අපේ අක්මාරෙන් හා මේදසෛල වලින් මේ ලෙප්ටින් කියන හෝමෝන එක ටිකක් ශ්‍රාවය වෙනවා. මේ ලෙප්ටින් තමයි ඇත්තටම සැටයිටි හෝමෝන එකේ කියලා කියන්නේ අපේ ශරීරයේ ගොඩක් ක්‍රියාකාරක හරි පුදුමාකාර විදිහට දැන් බඩකිණි කියලා දැනෙන මොළේට ගියාම මේ සිග්නල් එකක් බඩ හිස්සලා මොළේට යනවා. සිග්නල් එකක් මේ ග්‍රිලින් හෝමෝන එක ශ්‍රාවය වුණාම තමයි අපි හිතන්නේ මේ අපි මේ බඩගිනි මට දැන් කන්න ඕන කියලා. ඉතින් මේ ග්‍රිලින් හෝමෝන එක තමයි මෙතන ඉන්න අපි කිව්වත් කල්පිටයා එයාගේ වැරද්දෙන් තමයි මේ අපිට ඔක්කොම බඩගිනි හැදෙන්නේ. නමුත් මේ සැටයිටි හෝමෝන එකට හැකියාවක් තියෙනවා. අපි කෑම ටිකක් කෑවම මට දැන් ඇති කියන ෆීලිං එක ඇති කරන්නේ. ඉතින් කෙනෙක් දැනගන්න ඕන කෑම රුචිය පාලනය කරනා වගේම හොඳ ආහාර රටාවල් වලට පුරුදු වෙන්න. ඉතින් කාබෝහයිඩ්‍රේට් කියන්නේ ප්‍රෝටීන් ඒ වගේම ෆැටි ඇසිඩ් ඒ වගේ තියෙන කියන්නේ හොඳ ආහාර රටාවල් වලට කෙනෙක් පුරුදු වෙන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ බත් ප්‍රමාණය එළවලු එකට එකතු කරලා කොළ ටිකක් එකතු කරලා ඊට පස්සේ ෆෘට් ජූස් එකක් අරගෙන ඒ වගේ හොඳ ඒ කියන්නේ ආහාර වේලක් ගන්න කෙනෙක් එක දැනග සමබර ආහාර වේලක් ගන්න ඒක තමයි ඇත්තට හරි වචනේ. සමබර ආහාර වේලක් ගන්නවයි කියන එක ඒක තමන් වගකීමකින් කරගන්න යුතුයි. නමුත් ඔයව ආහාර ඒ පාලනයකට දාන්නේ අර විදිහට ලෙප්ටින් කියන හෝමෝන එක ටිකක් ශ්‍රාවය කළා. එහෙම නැත්නම් සැටයිටි හෝමෝන එක ශ්‍රාවය කරනවා. මේක ඇත්තටම වෙනවා එක එක කට්ටියට එක එක අවස්ථාවලදී වෙන්න පුළුවන්. නදීමට මං හිතන්නේ ආ කිව්වා මාසෙක ආමාරක් විතර යනකොට ඒ වෙනස දැනුණායි කියලා. ඇත්තටම කෙනෙක් බොහෝ කෙනෙකුට මාසෙක ආමාර දෙකින් කියන කාලෙකදී ඔක දැනෙන්න පුළුවන්. ඒ විදිහට තමයි ආහාර රුචිය පාලනය වෙන්නේ. හොඳයි. ඉතින් අද නිලුක්ෂි නදීම වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න නිසා ඇයගේ අත්දැකීමත් එකතු කරගන්නට පුළුවන් වැඩසටහනට. මම දැනගන්න කැමති නදීම දැන් මිසිස් ටුවරිසම් විදිහට ඔබට දැන් කිරුලක් හිමි වෙලා තියෙනවා. ඔබ රූපලාවන්‍ය ශිල්පිනියක්. දැන් කිරුල හිමි වුණා කියලා ඔබට ඔබගේ ශරීරය නවත්තන්න එහෙම නැත්නම් මේ හැඩේ පවත්වාගෙන යම නවත්තන්න විදිහක් නැහැ. මොකද ඔබට ඉදිරියට දැන් පෙරටත් වඩා වැඩ කටයුතු රාශියක් ඇති. ඔබ ගොඩක් කාර්ය බහුල ඇති. ඉතින් ඔබගේ ශාරීරික හැඩය පවත්වාගෙන යන්න ඔබ දැනටත් මේ එකතු වෙලා ඉන්නවද අපේ නිෂ්පාදන පෙළත් සමග? ඔව්, occasionally මම ගන්නවා බයෝවිටා එක මේ ෆිගරින්. මට කියන්න තව දෙයක් තියෙනවා. මම මේ ගැන මගේ කස්ටමර්ස්ලටත් කියනවා, සලෝන් එකේ කට්ටියත් එනවා, මම ඒගොල්ලන්ටත් මේ ගැන කතා කරනවා. මේක මම ගන්නේ උදේටයි
උදේට එක පාරක් ගන්නවා, ඊට පස්සේ දවල්ට එක පාරක් ගන්නවා. රැට ගන්නේ නැහැ, දවසකට දෙපාරක් තමයි මම මේක යූස් කරන්නේ. කෑමට පෙර භාගයකට කලින් වගේ මම එක යූස් කරනවා. හොඳයි. ඉතින් බයෝවීටා ෆිගරින් ඇය භාවිතා කරන ආකාරය පිළිබඳවත් කතා කරා. ඒ වගේම තමයි වෛද්‍යතුමනි, දැන් මේක නම් මං හිතන්නේ අපි හැමෝටම තියෙන පොදුවේ තියෙන කාරණාවක්. අපි ගොඩක් වෙලාවට මේ බලාගෙන ඉන්න අයත් දන්නවා, එයාලත් මේ ගැටලුව නිරන්තරයෙන් ඉදිරිපත් කරන. උදේට හරි හැටි කන්නෙත් නැහැ, දවල්ට හොඳ ආහාර වේලක් ගන්නෙත් නැහැ. හැබැයි ඒ ඔක්කොටම හරියන්න රැට හොඳට කනවා, නිදාගන්නවා. ඉතින් මේ ක්‍රමය හරි නෑ කියලා දැන දැනත් ඒ ක්‍රමයටමයි පෙළඹිලා ඉන්නේ. මොකක්ද ඒ ගැන කියන්න තියෙන්නේ? කියන්න තියෙන ඉතින් ක්‍රමවේදය වැරදි කියලා ඇත්තටම. ඉතින් නදීම ඇත්තටම හරි, ඒ කියන්නේ මම හිතන්නේ වාර බියුටි ක්වීන් කෙනෙක් නිසා රැට කන්න නැති එක ගොඩක් පුරුදු වෙලා ඇති එක නිසා උදේටයි දවල්ටයි ගන්නවා. නමුත් අර විදිහේ ක්‍රමවේදයකට අපි ඉතින් සාමාන්‍ය බියුටි ක්වීන්ස් ලත් නෙමෙයිනේ පුරුදු වෙලා නැහැනේ රැට එහෙම කෑම පාලනයක් කරන්න. අර ලක්ෂ කිව්වා වගේ හැමෝට පුරුදු වෙලා ඉන්නේ උදේට කන්නේ නැතුව, රැට කන්නේ නැතුව ඔක්කොම වැඩ ටික කරලා කරලා ඊට පස්සේ මහන්සි වෙලා ඇවිල්ලා ඔන්න බඩ පුරවලා කනවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම, එහෙම කෙනෙක් ඉන්නවා නම් කොහොමද එයාට, කියන්නේ මම උදව් උපකාරයක් විදිහට කිව්වොත්, කියන්නේ ඇඩ්වයිස් එකක් දුන්නොත්, උදේට ගන්න රැට ගන්න, කෑම විනාඩි 20කට කලින් ගන්න, උදේට ගන්නයි රැට ගන්න. ඒතර කන්න විනාඩි 20කට කලින් ගත්තාම එයාට දැනෙනවා ඒර්ලි සැටයිටි කියන එක, කියන්නේ බඩගින්න, කියන්නේ පොඩ්ඩක් කෑමම ඇති කියලා දැනෙන හැඟීම. ඊට පස්සේ නිදාගත්තට පස්සේ පොඩ්ඩක් කාලා ඉඳලා ඊට පස්සේ උදේ පාන්දරත් ඒක දැනෙන. නමුත් දවල් කාලය ඇතුළත ගන්නෙ නැත්නම් ප්‍රශ්න නැහැ. මොකද ඔය දවල් කාලය ඇතුළත ඇවිදින එක හරි මොකක්වත් හරි ව්‍යායාමයක් කරනවා නම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් හැබැයි උදේටයි දවල්ටයි නොකා ඉන්න නම් එපා. මොකද ඒ කියන්නේ ඔය ගැස්ට්‍රයිටිස් වගේ, කියන්නේ මම හිතන එක කියන්න ඕන දෙයක් නෙමෙයි, ඕන කෙනෙක් දන්නවත් එක්ක. ඒක නිසා පුළුවන් නම් උදේට නැගිටලා හොඳ ආහාර වේලක් ගන්න. උදේට ගත්තේ නැත්නම් බයවීට ෆිගරින් එක රැට අනිවාර්යයෙන්ම ගන්න. හොඳයි. ඉතින් ඊළඟට දැනගන්න කැමති නිලුක්ෂිගෙන්, තාම ඔයා බයෝවීටා ෆිගරින් නිෂ්පාදනයත් එක්ක එකතු වෙලා ඉන්නවද? ඔව්, අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම මේ නිෂ්පාදන පෙළත් එක්ක එකතු වෙලා ඉන්න නිසා තමයි ඇයි මේ විදිහට විශ්වාසයෙන් කතා කරන්නේ. ඒ වගේම තමයි හැමෝටම තියෙන ඊළඟ ප්‍රශ්නේ වෛද්‍යතුමිය, මේ නිෂ්පාදනයත් එක්ක වෙලා ඉඳලා නැවැත්වුවට පස්සේ මහත් වෙයිද? නෑනේ, මම හිතන්නේ මම ඔක කලින් කිව්වා. ඇත්තටම මෙහෙමයි, ඔයා දැන් මම අර කලින් කිව්වා වගේ ඔක තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මට ඇත්තටම කතා කරොත් මගේ යාළුවෙකුත් මේ ඊයේ පෙරේද කතා කරා. එයාට ඇත්තටම කිලෝ 135ක් වගේ ප්‍රමාණයකට ගොඩක් බර තියෙනවා. පොඩි කාලේ ඉඳන්ම චබි. එයාට ජෙනටිකලි එහෙම එනවයි කියලා කියන්නත් අමාරුයි. එයා මට කිව්ව දෙයක් තමයි ඒකනේ, යා හරියට මේ ෂෝට් ඊට්ස් කනුව අතරමැද. ඉතින් ඒක නිසා තමයි යාට, කියන්නේ එයා පොඩි කාලේ ටිකක් අපි, නමුත් ඒක එන්න වැඩි වුණා. ඒ කියන්නේ ප්‍රශ්න වෙලා තියෙන එක නිසා, කියන්නේ ඒ බර වැඩි වීම කියන එක මානසික ශාරීරිකව ගොඩක් බලපානවා. කෙනෙකුට ඕක අපි ශාරීරිකව බැලුවත්, කියන්නේ ලෙඩ දුක් ඇති වෙන්න පුළුවන්, කොලෙස්ටරෝල් ඇති වෙන්න පුළුවන්, හන්දිපත් අමාරු ඇති වෙන්න පුළුවන්, සුගර් ඇති වෙන්න පුළුවන්. සුගර් ඇති වෙනවා මොකද ඉන්සියුලින් ඉන්ටොලරන්ස් එකක් කියලා එකලන්ට ඇති වෙන. ඒ කියන්නේ ඉන්සියුලින් වලට ආන්සර් කරන්නේ නැහැ. හැදෙන ඉන්සියුලින් වලට ඒගොල්ලන්ගේ බඩිය එක ආන්සර් කරන්නේ නැති මට්ටමකට එනවා. එහෙම වුණාම ඒගොල්ලන්ට සීනි ඇති වෙන්න පුළුවන්. ගොඩක් ඒ කියන්නේ සංකූලතාවලට මුණ පාන්න පුළුවන් මේ බර කියන එක. ඒක ශාරීරිකව ගත්තාම ඒක ඊට වඩා ගොඩක් මානසික බලපාන තියෙන. මගේ ඒ අතරම කතා කරාම වුණත් කිව්වේ මට දැන් එළියට යන්න බැරි තරමට ඇවිල්ලායි කියලා. ඒකත් ඇත්ත, සමහරුන්ට ඇත්තටම මූණ දෙන ඒගොල්ල පාටිසන් එක ගොඩක් අඩු කරන, ගොඩක් ඒ කියන්නේ තනි වෙන්න බලන, තනි වෙලා ඊට පස්සේ ඒක ડિප්‍රෙෂන් වලට වගේ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් මානසිකවත් ශාරීරිකවත් මේ බර කියන එක, ඒ කියන්නේ මේ බලපාන්න පුළුවන්. ඒක නිසා ඒ කියන්නේ මේ වගේ ප්‍රොඩක්ට් එකක් අරගෙන හරි කොහොම හරි ක්‍රමවේදයක් අරගෙන මේ තමන්ගේ බර කියන එක තමන්ට බරක් නොවන විදිහට තියාගන්න. ඒකයි. ඉතින් මට කියන්න තියෙන මොකද ප්‍රශ්නේ කියේ මට මේ මහත් වෙයිද කියන එක. මහත් වෙන්නේ නැත්නම් මොකද මේකේ ඇපල් සයිඩර් විනිගර් තියෙන හින්දා. ඇපල් සයිඩර් විනිගර් වලට මං කිව්වේ මේද සයිල වලින් මේද දහනේ වුණාට පස්සේ මේද සයිල වල බිත්ති හයි කරන්න හැකියාව තියෙන නැවත වතාවක් මේද කියලා තැම්පත් වෙනක අඩු වෙනවා. ඒත් එක්කම ආගේ ආහාර රුචිය පාලනය වෙන නිසා ඔයා කොහොමත් ගන්න කැම් ප්‍රමාණය ටික අඩු වෙනවා. ඒතර කොහොමත් මේද ශරීරයට ඇතුළත් වෙන ප්‍රමාණයත් අඩු වෙනවා. ඉතින් හැබැයි කෙනෙක් ඉන්නවා නම් මේද, කියන්නේ බර අඩු කරගන්න, කියන්නේ බයෝවීටා ෆිගරිනුත් ගන්න, ව්‍යායාමුත්
නිකුත් කරන්න හොඳ ආහාර රටාවලටත් පුරුදු වෙන්න. ඉතින් ওই තුනම එකතුනා මම හිතන්නේ හොඳ ලොකු ප්‍රතිඵලයක් ලබාගෙන පුළුවන් වෙයි. හොඳයි. ඉතින් මම හිතන්නේ අපි තාමත් පැහැදිලි ලෙස මේ ක්‍රියාවලිය සිදුවෙන දේ පිළිබඳ අපි දැනුවත් කරා. තවදුරටත් ඔබට තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙනවා 077 01 3795 කියන දුරකථන අංකයට. ඒ වගේම 077 01 3796 කියන දුරකථන අංකයට ඔබට ලියන්නට හැකියාව තියෙනවා. ආයුර්වේද න්‍යුට්‍රා පුද්ගලික සමාගම මායිලිය ජායල කියන ලිපිණයට. ඉතින් අද දවසේදීත් අපත් සමගින් එකතුන රන්වන් පැහැති සමකට පරිපූර්ණ පෝෂණ සත්කාරය බයෝවීටා ෆිගරින් පිළිබඳ කතා කරන්න වෛද්‍ය සජාන වෛද්‍යතුමිය. ඉතින් අපි ඔබතුමියට ස්තුතිය වෙනවා වෛද්‍ය සජානි වෛද්‍යතුමිය. වගේම අපිත් එක්ක එකතුන අද දවසේ නිලොක්ෂි නදීමා මිසිස් ටුවරිසම් 2017. ස්තුතියි ඔබට. ඉතින් දෙදෙනාටම ස්තුතිවන්ත වන අතරතුරේදී අපි ඔබට ආරාධනා කරනවා අපත් සමගින් එකතු වෙලා ඉන්නට කියලා.